අද කාලේ බොහෝමයන් වෙමෝපියන් විශේෂයෙන්ම මෞවවරු තමන්ගේ දරුවා කුමක්කෝ විභාගයකට ඉදිරිපත්වෙන්න සතියකට දෙකකට පෙර බෝධි පූජා ආශිර්වාද පූජා ඒමන්න නම් භාරහාරවීම් බගේ නොයකුත් ජාන්තිකර්මවලට යොමුවෙන්න පෙළබෙලාඉන්නවා ඒවගෙන් පලක් නොවනු තැන දරුවන්ට දොස්නගමින් දඬුවම් පමුණුවමින් ඕන්ව මානසික පීඩනයකට ලක්க்கන්නවා විතරක් නෙවෙයි ඔවුන්ද මානසික වශයෙන් නැදවැටනින් ඉතාමත් අනුවන කාරී විදියටයි හැසිරෙන්නේ ඉතින් ඉගුණුමක ඇතිකරන්න බාධාවලට සරල පිළිවෙත් කීපයක් තමයි අදපි මේ වීඩියෝවෙෙන් ඔයාලට අරගෙනාවේ ඉතින් මුලින්ම මතක් කරන්නාම් ඔබතාමත් අපේ YouTube චනලයේ සස්කයිब් කල්ල නැත්නම් දැන්ම සස්ක්‍රයි් කරන්න මේ වගේම වීියෝස් ක්මින්ම ඔබවිතට ගෙන්වා ගැනීමට බෙල්ලයිකන්න එක කික් කරන්න මේ வீඩියෝබ හොඳයි කියලා ඉතනවනම් லைයි කල්ල යාළුවන්ටත්බලන ශයා කරන්න මේ කාරණේදී දෙමවපියන්විදච දරුවන්ගේ නැනනුවන තිියුණු කරන්න කාලින් දෙමවපියන් තම නැනනුවන දියුණු කර ගැනීම අත්‍යවශ්‍යම සාධකයක් ජෝතිශ්‍යදී උපදෙස්සා මගපෙන්වීමත දරුවන්ගේ අධ්‍යාපන මට්ட்டම සහා ඔහුහෝඇය යොම් කළේතු අංශගැන ඔබ තීරණය කලි උත්තේ. දරවා පෙරපාසලකද යොමුකිරීමටත් පෙරසිටයි. දරුවේකි අධ්‍යාපනය සාර්ථක හෝ අසාර්ථකවීමට බලපානකානු රාශ්ියක් ජෝතිීශයෙන් අනාවරණය වනාතර එන් අසාර්ථකවීමට සහ බාධවීමට බලපාන්නාවූ හේතුකාරණා සොයා දැනුවත්වීමෙන් පසු, මට ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර්ම යදීම තුළ දරුවත්තබත් පීඩාවට පත් නොවනු ඇත. අද බොහෝධමපියන් දරවා දැනට ගෙවන මහාදශාව අතුරු දශාව හඳුනාගෙන ඒ සුබයයි සැලකෙන ග්‍රහයකුට අයත් කාලවකවානුවක් නම් සියල්ල යහපත්තෑ සිතා කටයුතු කිරීමට පෙළබීම බලවත් වරදක් ඒ ශුභයි කියයා සැලකෙන ග්‍රහයින් සමහරවස්ථාවල සමහර ජන්මීන්ට අශිභ පල උදාකරන්න නිසායි. උදාහරන්නයක් විදියට ගත්තොතින් සමහර දරුවන්ට බසි දෙවැනි දෙර්කානාධිපති හැට හතරවන නවාංශකාධිපති බාධක ග්‍රහයක්වීමට හැකියාව පවතිනවා. ඒනිසා දරුවගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි බලපාන්නා ව සියලුම දුබලතාවන් වගේම බාධාවන් කල්තියා හඳුනගෙන, දරවා කුඩාකාල ඉඳලම ඒ සඳහා නිර්දේශිත ශාන්තිිකාරණවෙති ඔොමුුවීමෙන් බොහෝ සුභවාදී ප්‍රතිඵල උදාගරගන්න පුළුවන් ඒ වගේම එම කටයුතු දරුවා අධ්‍යාපන කටයුතු අවසන් කන්නතුරු නොකඩවා පවත්තාගෙන ෑමත් ඔබ විසින් කලි යුතුමකාරයක් මේ අතර අසුභ බ්‍රාශක්තිීන් මර්ධනය කිරීමට මැනික්වර්ග පැළඳවීම සරස්වති යන්ත්‍රය වගේම, தයිනය පැළන්දවීමවැනික් පතිකාර්ම රාஷ்ිය කැති අතර මේවා පැළඳුවත් නගත් තිනපතා උදේශවස මල් පහන් සුවண்டதுම් පූජා කර බුද්ධ வந்தනාව සිදුකිරීමට දරුවාව පුළුදු කරන්න. අවමෝෂයෙන් කරණියමත සූත්‍රයවත් කියා. තම ඉෂ්ට දෙවියන් ප්‍රමුක දේවතා මඩලේටත් විශේෂෙන්ම සරස්වති දෙවඟනට ගණ දෙවියන්ත. අත්්‍යනිි මෑනියන්ට පින් අනුමෝදන් කර අපල දුරුවී මතකශක්තිය වර්ධනයවී යහපත් මානසිකතත්ත්වයක් උදාවී තම අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායන ප්‍රාර්ථනය පෙරදරිව කටයුතු කිරීමේ ආශීර්වාදයෙන් ඔබටත් දරුවාටත් ඉදාමත් යහපත් සුභවාදී ප්‍රතිඵල අත්ති දෙන්න හැකිවනු ඇත ඉතින් මේ වීඩියෝප ගැන ඔයාලගේ අදහත්. පාලින් කमेට් කරஞන් අමතකරන් niපා අපි නැවතත් මේවාගේම වඩියෝවකින් හमුවමු